දෙකොළොස් හැවරදි රොට්නි ඩෙරන් ෂිනෝන් කොච්චිකඩේ දේවස්ථානයට එල් වූ ප්‍රහාරයෙන් ඔහුගේ මුහුණේ පැත්තක් සම්පූර්ණයෙන්ම පිලිස්සුනා. දින ගණනාවක් පාසලට නොපැමිණි මේ දරුවා ඊයේ යළි පාසල් එන්නට පටන් ගත්තා. වෙනදාමින් නොව පාසලට පැමිණි ෂිනෝන්ට ගුරු භවතුන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. ෂරන් කියන දරුවා බොහොම උරුබූටි ලස්සන දරුවෙක්. මම මූණ දැක්කම මට එකපාරටම හිතට වැදුණා ඒක, අයියෝ මොකද ෂරන්ට උනේ කියලා. ඇත්තටම ෂෙනෝන් කියන්නේ ජෝග්‍රෆි විෂයට ගොඩක් දක්ෂ දරුවෙක්. මම එයාට කියන්නේ ජෝග්‍රෆි ජීනියස් කියලා. ෂෙනෝන් ඇත්තටම පන්ති ඉන්න ගොඩක්ම අපි කිව්වොත් කියුට් කියන දරුවෙක්. මගේ හොඳම යාළුවා ෂෙනෝන්. එයා නැතුව අපේ පන්තියේ ගොඩක් පාළුවෙන් තිබුණේ. ඉතින් ඉක්මනට ස්කෝල් ඩේ කියලා අපි හිතුවේ නෑ. එයා ආවා දැන් අපිට ගොඩක් සතුටුයි. රොඩ්නි ඩෙරන් ෂිනෝන් පසුගිය පාස්කු ඉරිදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යන්නේ මව්පියන් සහ බාල සහෝදරයා සමග. එහිදී එල් වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම ආදරණීය මව ෂිනෝන්ට අහිමිව යනවා. පිපිරීමෙන් එල් වූ කම්පනයත් මුහුණට සිදු වූ දරුණු තුවාලේ වේදනාවත් දරාගෙන සිටි ෂිනෝන් තම මව පියා සහ සහෝදරයා පිළිබඳ සොයා බලා තිබෙනවා. පුතයි අම්මයි බිමට වැටුණලු. ඊට පස්සේ පුතා නැගිට්ටලු. අම්මා වැටලා එනකොට පිච්චිලා බෝම්බ සද්දු වුණම උඩ ඉඳලා ලෑලි ඔක්කොම වැටෙනවල අම්මගේ ඇඟුලට. ඊට පස්සේ මම ඒ ගින්දරිවල ඒක අයින් කරලා අංකල්ලා දෙන්න කිව්දල එයාට අඬ ගැහුවා. මගේ අම්මා උස්සන්න ඕනේ මේ උස්සලිස් පුටු ඉඳලා. තාත්තා ඔයාගෙන තාත්තට කියලා මේ බලන්න අම්ම කරන්තේ ඉන්නවා කියලා වෙන්සර් වතුර ගිහලා අතට ගිහලා පයිප් එක ඕදගෙන බ්‍රැන්ස් වතුර ගෙනල්ලා දාලා අම්මට දාලා ඒත් අම්ම නැගිටලන අර පුතාව පල්ලි ඉටිපු කෙනෙකුට දීලා තාත්තා උස්සගෙන ගිහිල්ලා එහෙම ටීවිල එකක් අරගෙන තාත්තල දායකිට දෙක අම්ම සමානයි අම්මගේ වැඩ කාටු කරන්න බෑ. මව නැති ෂිනෝන් බලා ගන්න මිත්තනිය මෙන්ම වෙනදා කිලිදොලින් පසු මිතුරන්ද ඉදිරිපත් වීම සතුටට කරුණක්. අපි ඔක්කොම ෂිනෝන්ට ආදරෙයි. අපි ඔක්කොම ෂිනෝන්ට උදව් කරනවා. අපි එයාව බලන්න යනවා. මගේ විශ්වාසය ඇක්සිස්.